ICC ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම යාවත් කාලීන වෙලා තියෙනවා අප්‍රේල් 18 වෙනිදා වන විට ඇතරම ලංකාව සහ අයර්ලන්තය අතර ටෙස්ට් තරගයෙන් පසුව තමයි මේක යාවත් කාලීන වෙන්නේ. ඉතින් කැපී පෙනෙන ඉහළට පැමිණීමක් සිදු කරන්නේ ප්‍රභාජ්‍යයි සූර්ය කඩලු 10ක් ලබා ගත්ත මේ තරගයේ. එයින් පසුව ඔහු ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම වල ස්ථාන 13ක් ඉදිරියට පැමිණීමට සමත් වෙලා තියෙනවා. ඒ අනුව ඔහු ටෙස්ට් ලොව හොඳම පන්දු යවන්නන් 20 දෙනා අතරට පැමිණීමට प्रथम वतावट ओहु दहनमोन स्थाने तमाय गान्ने प्रसाद लकुनु हायसी हेट नमयक समगीं निर्वैग्न दहाटे सिटिनवा प्रसाद लकुनु हायसी हेट पक समगी ඉතින් කොමෝනා තව ටෙස්ට් තරඟයක් ඉතිරිව තිබෙනවා ශ්‍රී ලංකාවට. ඉතින් මේ දිනවල ටෙස්ට් තරඟ දැක ගන්නට නැහැ ලෝකේ කොහෙවත්. එම නිසා හොඳ අවස්ථාවක් තියෙනවා ප්‍රභාජ්‍යයි සූර්යට තවත් ඉදිරියට යන්නට. අපි බලමු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟෙන් පස්සේ ප්‍රභාජ්‍යයි සූර්යගේ ස්ථානය මොන වගේ වෙයිද කියලා. රමේෂ් මෙන්ඩිසුත් ස්ථාන 3ක් ඉදිරියට පැමිණීමට සමත් වෙලා තියෙනවා. ඔහු සිරින්නේ 32 ස්ථානයේ. ඉතින් පිටිකරන ශ්‍රේණිගත කිරීම වල දිමුත් කරුණාරත්න නැවතත් ලෝකේ හොඳම 10ට පැමිණියා. ඒ අනුව තවත් එක ස්ථානයක් ඔහු ඉහළට ගිහිල්ලා තියෙනවා 9 ස්ථානය දක්වා. ඉතින් මේ දෙවන අවස්ථාව තමයි දිමුත් කරුණාරත්න ලොව හොඳම ටෙස්ට් පිටිකරුවන් 10 අතරට පැමිණෙන්නේ. පහුගිය කාලෙදී 10න් පොඩක් එළියේ හිටියේ. නමුත් දැන් ආයේ 10 ඇතුළට ඇවිල්ලා ඉන්නවා. අවසාන යාවත් කාලීන කිරීමේදී හිටියෙත් 10 ස්ථානයේ දැන් 9 ස්ථානයේ දක්වා එක් ස්ථානයක් ඉහළට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අනෙක් වැදගත්ම කාරණය තමයි දිනේෂ් චන්දිමා ස්ථාන 4ක් ඉදිරියට පැමිණීමට සමත් වෙලා තියෙනවා. ඔහු 14 ස්ථානයේ තමයි මේ මොහොත වන විට සිටින්නේ. විරාට් කොහලි සිටින්නේ 13, දිනේෂ් චන්දිමාල් සිටින්නේ 14, රොහිත් ශර්මා 12 ඉන්නේ. ඉතින් ප්‍රබල ක්‍රීඩකයන් ගණනාවක්ම ඔන්න කරට කර සිටිනවා. දිනේෂ් චන්දිමාල් 14 බවට පත් වෙලා තියෙද්දි ඊට අමතරව ශ්‍රී ලංකාවේ ක්‍රීඩකෙක් සිටින්නේ ඇන්ජලෝ මැතිව්ස්. ඔහු සිටින්නේ 23 ස්ථානයේ. ධනංජය සිල්වා 38 ස්ථානයේ. කුසල් මෙන්ඩිස් ස්ථාන 9ක් ඉදිරියට පැමිණීමට සමත් වෙලා තිනවා. ඒ අනුව ඔහු 42 ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම වසර 6කට විතර පස්සේ ඇවිල්ලා ටෙස්ට් කණ්ඩායමේ ශතකයක් ලබාගත් සදීර සමරවික්‍රම හොඳම 100 අතරට ඇවිල්ලා 81 ස්ථානයට සදීර පැමිණීමට සමත් වෙලා තියෙනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.